අවුවන් ඔන්න අපි එකට කලින් කිව්වා වගේ ලංකාවේ පළමු YouTube channel එක ජෛවපත්ති තාක්ෂණ විද්‍යාවට පමණක්ම වෙච්ච ලංකාවේ පළමු YouTube channel එක අපි ආරම්භ කරනවා. ඒත් එක්කම කියන්න ඕනේ මේ වන විට ජෛවපත්ති තාක්ෂණ විද්‍යාවට ලංකාවේ තිබෙන පළමු චන්ද්‍ර දුරකථන ඇප් එක සපිරියට සතුවයි. අපිට Play Store එක හරහා අපේ VST පන්ති නමින් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒත් උඹට විශාල කරුණක මොනක් ලබා ගන්න පුළුවන් මේ විෂය පිළිබඳව. ඉතින් දැන් ඔබ මේ දකින්නේ ලංකාවේ පළවෙනි YouTube channel එක VST වලට පමණක්ම වෙච්ච VST එකට බදන්න බයෝ සිස්ටම් ටෙක්නොලොජි කියන මේ විෂය සම්බන්ධව. අපි ඉස්සරහම කියන්නම් ඇයි මේ YouTube channel එක අපි ආරම්භ කරන්න හිතුවේ කියලා. හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි මේ තාක්ෂණ විද්‍යාවේ විෂය 2015 තමයි පළමු විභාගය තිබුණේ. 2015 දී තිබුණු විභාගය අද 2019 මේ අවුරුද්ද මේ 2019 වෙනි තාම මේ පුංචි කාලයක් තමයි තාම ගත වෙලා තිබෙන්නේ. තාම අවුරුදු 5ක් 4ක් 5ක් වගේ තාම සුළු කාලයක් ගත වෙලා තිබෙන්නේ. මේ තාක්ෂණ විද්‍යාවේ තියෙන විශේෂ ධාරාව ලංකාවට හඳුන්වා දීලා. ඒතකොට අපි දරුවොත් එක්ක දෙමව්පියොත් එක්ක කතා කරද්දී ගොඩාක් එක තේරෙනවා. මේ තාක්ෂණ විද්‍යාවේ කියන මේ විශේෂ පිළිබඳව තාම අඩුතෙන්වත් තමයි මේ දරුවන් නිසා දෙමව්පියන්ට තිබෙන්නේ. බොහෝ දරුවන් නම් දෙන්නේ මේ තාක්ෂණ විද්‍යාවේ විශේෂ කියන්නේ මොකක්ද? මේ ඉගෙන ගන්නත් උඩ ගලන ප්‍රතිලාභ සහ දෙමව්පිය කිසිම දෙමව්පියක් පාවිච්චි කරන්න බඳව නැහැ. ඒ නිසා බොහෝ විට දරුවෝ මේ තාක්ෂණ විද්‍යාවේ විශේෂ තෝරගත්ත කෙට සාගර තත්ත්වයට පුළු දෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ තාක්ෂණ විද්‍යාවේ විශේෂය තිබෙන දුර්මත නිදලාලා තාක්ෂණ විද්‍යාවේ එහෙම නැත්නම් ජෛවපද්‍ය තාක්ෂණ විද්‍යාවේ කතා ජෛවපද්‍ය තාක්ෂණ විද්‍යාවේ කියන්නේ විශේෂ ධාරාව ඔබට කොහොමද මේ විෂය ඉගෙන ගත්තෝ කියලා ඔබට ලැබෙන ප්‍රයෝජනය මේ විෂය ඉගෙන ගත්තෝ කියලා ඔබට අනාගතේ මොකක්ද කරගන්න පුළුවන් මෙන්න මේ කියන්නේ ඔබට කියලා දෙන්නේ අද්දුව. ඒ වගේම තමයි තාම සතුටින් අපි මතක් කරනවා මේ ගියේ නොවැම්බර් 3 වෙනිදා ආරම්භ වුණා BST practical exam එක. ඉතින් අපේ දරුවෝ තාම සාර්ථකව මේ විභාගෙට මුණ දුන්නා, practical වලට මුණ දුන්නා. අපේ දරුවෝ සිළු දෙනාම අප සිළු practical තාම සාර්ථකව නිමා කළා. ඒ වාග් ප්‍රැක්ටිකල් දිනවල 20න් අපි සමහර දරුවෝ ඉවර කළා. ඉතින් අපි මාස දෙකක් වගේ කාලයක් අවසන් කාලයක් අපි සිවිල් ප්‍රැක්ටිකල් ටිකක් අවසන් කළා. ඉතින් මේ ප්‍රැක්ටිකල් කරලා අපි අපේ Facebook පේජ් එකට අපේ Facebook ප්‍රොෆයිල් එකට අපි ෆොටෝ අප්ලෝඩ් කරනකොට ගොඩක් දරුවෝ මේවා වීඩියෝ වලින් අපිට පෙන්වන්න බැරි වුණා. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් මොකද සමහර දරුවෝ සමහර අපිට මේ ප්‍රැක්ටිකල් කරගෙන ඉවර කරලා තියෙනවා. සමහර දරුවෝ සයන්ස් විද්‍යාව කරලා ඊළඟට විශේෂ මාරු කළ දෙවන වරි භාගයට මුල දෙන්න. ඉතින් ඒ දරුවන්ට ප්‍රැක්ටිකල් කරගෙන අවස්ථාවක් තිබිලා නැහැ. ඉතින් ගොඩක් දරුවෝ අපිට කිව්වා මේකට පුළුවන් වීඩියෝ හදලා දෙන්න. වීඩියෝ එකක් අපිට පුළුවන් නම් දාන්න කියලා. ඉතින් අපිට තිබුණු කාර්ය බහුලත්වයත් එක්ක ඇත්තටම වීඩියෝ එකක් කරලා දෙන්නේ අවස්ථාවක් තිබුණේ නැහැ. හැබැයි හිතුවා කවදාවත් දවසක මේ වගේ වීඩියෝ ටිකක් කරලා ප්‍රැක්ටිකල් වල මේ ළමයට දෙන්න පුළුවන් නම් ගොඩක් දරුවන්ට ඒක යහපතක් වෙයි කියලා. ඉතින් ඔන්න ඕක එක හේතුවක් වුණා අපිට YouTube channel එක ආරම්භ කරන්න. අනාගතයේ කොට ඉස්සරහට ඔබට ප්‍රැක්ටිකල් වල වීඩියෝ දෙක බලා ගන්න ලැබේ. ඊළඟට තමයි බොහෝ විට ලංකාවේ බොහෝ බලතර දරු මේ Facebook එකට මැසේජ් කරනු, ඒගොල්ලන්ට ප්‍රශ්න අහනු, සහ ඒගොල්ලෝ කියන ගැටලු කතා කරනු. ඉතින් සමහර ප්‍රශ්න ගැටලු තියා බලද්දි තියුණා. සමහරක් කොට උත්තර දෙන්න බැයි කෙටි උත්තර. උචාන පැහැදිලි කිරීම තියුණා. ඉතින් ඒ වගේ අවස්ථාවක කොහොමද මේ දරුවෙකුට මේ උත්තරේ සරලව දෙන්නේ කියන ප්‍රශ්නකට පැනනවා. ඒකට විකල්පයක් තියෙන එක හොඳම උත්තරේ තමයි. මේ වගේ වීඩියෝ එකක් ඉතාම සරලව මේ විශේෂ කරුණක් පැහැදිලි කරනවා. ඊළඟට මේ YouTube channel එක ආරම්භ කරන්න අපි ප්‍රධාන කරුණක් තමයි දරුවෝ මේ තාක්ෂණිකයේ විශේෂ ගැන තියෙන විදිනුපා. මොකද මේ දරුවෝ සමහරක්කේ මේ අලුත් විශේෂයක් නිසා මේ දරුවන්ට මේ විශේෂ කරුණු දැනගන්න තියෙන අවස්ථාව ඉතාමයි. මොකද අපි හිතමු අන්තර්ජාලයේ යම්කිසි දරුවෙක් විශේෂ කරුණක් හොයනවා කියලා. බොහෝ දෙනෙක් තිබෙන ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාවට මේක ගන්නකොට මේ දරුවෝ අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා ලංකාවේ විද්‍යා, සයන්ස්, මැත්ස් ඒ වගේ කොමස් ආර්ට් මෙන්න මේ කියන විෂය ධාරාව ලංකාවේ පැරණි විෂය ධාරාව. ඉතින් මේ පැරණි විෂය ධාරාවන්ගේ නෝනෙම දෙයක් ඕනම විදිහකට හොයා ගැනීම හැකියාව තිබෙනවා. හැමෝම දන්නවා ඒ නිසා මේ වගේ විෂය කාරණා වල මොනවා හරි හොයන්න ඕන නම් ලොකු මහන්සියක් ගන්න ඕනේ. දැනුවත් බව වේ. හැබැයි තාක්ෂණ වේදී තාම තවදුරටත් පහකේ කුල්චි කාලේ නිසා තාක්ෂණ වේදීකින් මේ විෂය ධාරාවෙන් කරුණක් හොයා ගන්න ඇත්තටම දරුවෙක් ලොකම අමුතු වැඩක්. මම උදාහරණයක් කියන්න ඔබ දන්නවා ස්වයංක්‍රීකරණය කියලා විෂය කොටසක් සිලබස් එකට අදාළව ස්වයංක්‍රීකරණය කියන පාඩම අලුත් විෂය නිදේශයේ අන්තර්ගත වෙලා තිබෙනවා. දික පාඩම මේ ස්වයංක්‍රීකරණය කියන මේ පාඩම ඇතුලේ සරලවක ඉලෙක්ට්‍රොනික කියන මේ පාඩම ඇතුලේ ආඩිනෝ කියලා විශේෂ කොටසක් ඇතුළේලා තිබෙනවා. මොකක්ද මේ ආඩිනෝ කියන්නේ?
ආදිලෝක කියලා කියන්නේ වර්තමාන ලෝකේ ජීවීන් පවතින නවීන ලෝකයේ පද්ධතියක් ස්වයංක්‍රීයකරණය කරන්නේ අපි භාවිතා කරන මෙවලු. එතකොට දැන් අපි මේ කතා කරන මේ ආදිලෝ කියන එක මේ ඔබේ විශ්ව ධාරාව තුළ තිබෙනවා. ඇත්තටම සමහරක් විට බොහෝ දරුවෝ ඉතාම අසරණ වෙනවා මේ වගේ විශේෂ කොටසක් ඉගෙන ගන්න ගියා. ඒකට හේතුව තමයි මේ ආදිලෝ කියන එක ලංකාවට තාම අලුත්. ලංකාවේ තවම දියුණු වෙන එකක්. ඉතින් මේ වට තියෙන සිංහලෙන් තියෙන කවුරු ඉතාම අමුවෙන් තමයි තිබෙන්නේ. දරුවෙන් කාඩිලෝ ගැන යම්ස ගැටුවක් આવුත් මේ දරුවාට එක්ක ඒක අත්හරින්න වෙනවා. එහෙම නැත්නම් නොදන්නවා වගේ ඉඳ වෙනවා. හැබැයි ඔබ මොනවා ඉගෙන ගත්තත් විභාගයේදී ඔබට ආඩ්නෝ ගැන ප්‍රශ්නයක් આવුත් ඔබ අනිවාර්යයෙන් මේක උත්තර දෙ කියන. දැන් මෙවර ප්‍රැක්ටිකල් එක්සෑම් එකේදීත් ආඩ්නෝ එපි විපැත් තිබුණා. 2018 දී බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ මේ සම්බන්ධව යම් ගැටුවක් තිබුණා. ප්‍රශ්නයක් අන්තර්ගත වුණා. ඒකට ඔබ මේක ඉගෙන ගත්තත් නැත්නම් ඔබට අනිවාර්යයෙන්ම ආඩ්නෝ ප්‍රශ්නයක් આવුත් උත්තර ගන්න වෙනවා. එතකොට දරුවේ අසරණ වෙනවා මේ වගේ මේ ආඩුණු වගේ මේ සමහරකට නොතේරෙන දෙයක් දැනගන්න ක්‍රමයක් නැතිවෙනවා. ඉතින් අපි සූදානම් ඒ වගේම තමයි තවත් සැකීමක් කරන්න ඕනේ. මේ අලුත් දේශ තියෙනවා යාන්ත්‍රීකරණය කියලා කොටස. මේකේ එන්ජින් ගැන කතා කරනවා. දීපාර සිප්පාර එහෙමත් ඔබ දන්න 2-stroke 4-stroke කියන මෙන්න මේ යාන්ත්‍රණය කතා කරනවා. ඒ වගේම නිමියලෝක අන්තර කට්ටේ මේ වගේ වචනත් එක්ක මේ එන්ජින් එක වාහනයක පිටින් කොටස කතා කරනවා. ඉතින් අමාරුකට ගෑනු දරුවෙක්ට මේ වචන එනකොට නිකන් ඒ ගෑනු දරුවාට තේරෙන්නේ සමාජකරණ කියන්නේ අපි අත්දැකීමෙන් දන්නවා බොහෝ විචාම සිවිල් ගෑනු දරුවන්ට මේ විශේෂ කොටස් තේරුම් ගන්න දෙන්නේ. ඒ වගේ අවස්ථාවක තාම පහසුවෙන් මේවා තේරුම් ගන්න සිංහලෙන් තිබෙනවා නම් වීඩියෝ එකක් කරලා යම් දෙයක් ඇත්තට මේ දරුවන්ට පහසුවක් වෙනවා. ඒ නිසා තමයි අපි හිතන්නේ මේ BST වල තියෙන මේ අසීරු කියලා ඔබ හිතන්නේ. හැබැයි තාම පහසු තේරුම් ගන්න අසීරු විශේෂ කරුණු ගෑනු තාම අසීරු කොටස් අපි සූදානම් මේ YouTube channel එක හරහා ඉතාලි පාසෙ ඔබට ලං කරලා දෙන්න. විශේෂයෙන්ම අපි කතා කරපු ආඩිනෝ ඉන්ජිනර කොටස් ඒ වගේ සමහරක් විතර දරුවෝ මේ තියෙන විශේෂ කරුණු අපි සූදානම් වන්න මේ YouTube channel එක හරහා තාප පාසෙ තීරු ගන්න ඔබට කියලා දෙන්න. ඒ වගේම තමයි ඔබට විශේෂ තුන දැනෙන තා අමාරු කොටස් ඔබට අමාරු වගේ දැනෙන විශේෂ කරුණු තාම සරලව පැහැදිලි කරලා දෙන්න අපි සූදානම්. ඒ වගේම තමයි අද වර්තමානයේ පාඩම් කිරීම කියන එක යල් කරනවා කියපු ක්‍රමයක්. වර්තමානයේ බොහෝ දෙනා ඉතාම කිටිකම් හොයා ගන්නවා මේ කරුණු විශේෂ කරුණු මතක තබා ගන්න. ඒ නිසා මේ ජෛව පද්ධති තාක්ෂණවේදී කියන විශේෂ බොහෝම කරුණු තියෙනවා. පාඩම් කරන්නේ නැතුව මතක තබා ගන්න. ඒ නිසා අපි සූදානම් ඉදිරියට ඔබට කියලා දෙන්න විශේෂ පාඩම් කරන්න මතක තබා ගන්න කිටිකම් වාක්‍ය. ඒ වගේම තමයි කියන්නේ මේ තාක්ෂණවේදී විශේෂ කියන එක පන්ති කාමරයේ තුල ඉඳගෙන ඉඳගෙන ඉගෙන ගන්න ඕන විශේෂයක් නෙවෙයි. මේ විශේෂය එළියට ඇවිල්ලා ඉගෙන ගන්න ඕන විශේෂයක්. ඒ නිසා ඉතාම ආසාවෙන් ලස්සන ඉගෙන ගන්න පුළුවන් විෂයක්. අනිත් එක තමයි මේ විෂයන් ඔක්කොම ඉලක්කගත කරලා තියෙන්නේ වර්තමාන ලෝකයේ වෘත්තීය නිපුණතාවයක සුසුකමකට ගැලපෙන විදිහට. ඒ නිසා ඔබ බය වෙන්න එපා. ඔබට අනිවාර්යයෙන්ම කැම්පස් ගන්න බැරි වුණා ඔබට රැකියාවක් ලබා ගන්න ඉතාම හොඳ වැඩක රැකියාවක් ලබා ගන්න මේ තාක්ෂණ විද්‍යාව කියන විෂය භාවිත කරන්න පුළුවන්. මොකද ඔබ ඉගෙන ගන්න විෂය තුළ දැනට ලංකාවේ රැකියා තිබෙන හිදස් පුරවන්න සමත් වෙලා තිබෙනවා. මම පුද්ගලිකව දන්නවා මම ආයතන කීපයක මම වැඩ කරලා තියෙන නිසා මම පුද්ගලිකව දන්නවා ලංකාවේ තිබෙන ගැටලුව රැකියා නැති කම නෙවෙයි රැකියාවක් සුදුසුසන්දිත කියලා තමයි තිබෙන්නේ. මම සමහරක් ආයතනවල ඉන්ටර්වියු බෝඩ් එකේ නෝන ඉඳලා තියෙනවා බොහෝ විට දරුවෝ ඉන්ටර්වියු කරනකොට අපිට තිබෙන ප්‍රශ්නේ තමයි මේ දරුවන්ට සුදුසුකම් නැතිකම. ඉතින් එවැනි අවස්ථා ගොඩක් එක්ක තමයි අපේ දරුවෝ ඉන්නේ. ඒ නිසා තාක්ෂණ විද්‍යාව කරෝති ඔබට වරදි නැති බව ඔබට තේරුම් ගන්න ඕනේ. අනිත් එක තමයි අලුත් විශයක් ඔබ අතරමං වෙන්න පුළුවන් ඉඩකඩ බොහොම වැඩි. මොකද මේ පාර තාම කවුරුත් හරියට කපලා නැති නිසා. ඒ නිසා අතරමං වෙරි හරි පාර ගියොත් ඔබට ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපි සූදානම් ඔබට තාම පහසුයි මේ තාක්ෂණ වෙන්නේ විශේෂ ලං කරලා දෙන්න. ඉතින් අපිත් එක්ක ඔබ ඉස්සරහට රැඳෙන්නේ ජීවිතින් මේ YouTube channel එක හරහා ඔබට අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙන්නේ. තාක්ෂණ වෙද්දී ඔබට නොතේරෙන තැන් ඔබට පහසුයි ඉගෙන ගන්න ලැබෙන්නේ. ඉතින් සතුටින් ඔබට මේ විභාග වලට මුල් දෙන්න ඕනි අවශ්‍ය කරුණු දැනගන්න ලැබේ. එහෙනම් ඔබ ඇදලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක ඇදලා හිටියොත් ඔබට විශේෂ කරුණු තමයි පස්සේ ඉගෙන ගන්න ලැබේ. එහෙනම් බොහොම ස්තුතියි ඔබ සිල් දෙනාට.